අයිබෝන් කියල පිළිගන්න ඔබව අපේ විශ්ව YouTube චැනලයට ඔබ තවමත් විශ්ව YouTube චැනලේ සබස්ක්‍රයිබ් කරලා නැත්නම් බැන්න සබස්ක්‍රයිබ් කරන්න. අද අපි කතා කරන්න සූදානම් වෙන්නේ දෙහි පිළිබඳවයි. දෙහි පැංකිරි කුලයේ ශාඛයක්. මෙය විද්‍යාත්මක හඳුන්වන්නේ රුටේෂී ශාක කුලය ලෙසයි. මෙම කුලයට අයත් ශාකවල උපත සිදුවී ඇත්තේ උතුරු ඉන්දියාව, උතුරු මියන්මාරය හා දකුණු මධ්‍යම චීනයේ යුහාන් ප්‍රදේශය තුළයි. පසුව මේ ලෝකයේ නිවර්තන හා උපනිවර්තන ප්‍රදේශ කරා ගෙනගොස් ඇත්තේ මිනිසා විසින්. ශ්‍රී ලංකාවේ සෑම නිවසකම පාහේ දක්නට ලැබෙන දෙහිශාකයේ වගාවන් ලෙස කරනු ලබන්නේ මොනරාගල, රත්නපුරේ, කුරුණෑගල හා බදුල්ල යන දිස්ත්‍රික්කවලයි. දෙහිවල දක්නට ලැබෙන පෝෂ්‍ය ගුණය විටමින් C, විටමින් B6, විටමින් A, විටමින් E, නියාසින්, තයමින්, ෆෝලේට්, රයිබොෆ්ලෙවින්, කොපර්, කැල්සියම්, යකඩ, මැග්නීසියම්, පොටෑසියම්, සින්ක්, ෆොස්ෆරස්, පැන්තෝතේන් අම්ලය දැකගත හැකියි. දෙහිවල ඇති සිට්‍රික් අම්ලය නිසා ඇඹුල් ගතිය අධිකයි. ඔක්සිකාර සීනි ද්‍රව්‍ය 5%ක්, දෙහිවිෂ මිලිලීටර් 100ක, මැලික් අම්ලය ග්‍රෑම් 2ක්ද සහ සිට්‍රික් අම්ලය ග්‍රෑම් 0.08කි. තවද සිලෝනිකා නම් රසායනික කාණ්ඩය අයත් ෆ්‍රැමනොයිඩ් නැමැති විශේෂ වර්ගයේ රසායනික කිහිපයක් දෙහිවල ඇති බව පර්යේෂකින් සොයාගෙන තියෙනවා. එම ෆ්‍රැමනොයිඩයන් ලෙස හෙස්පරිඩන් එරියෝ, සිසිටින ඩයසමින්, ලිමෝල් සිට්‍රික් දැක්විය හැක. මෑතකදී කරන ලද පරීක්ෂණයකට අනුව දෙහිවල ඇති පැඟිරි මගින් පිළිකා සෛල වර්ධනය වීම අවම කළ හැකි බව සොයාගෙන තියෙනවා. තවදුරටත් දෙහි හා පැඟිරි විෂ අඩංගු පළතුරු මගින් පීරු පිළිකා වළක්වා ගත හැකි බවට සොයාගෙන තියෙනවා. දෙහි කෙටියේ යුෂගෙන එහි පොත්ත අප විසිකර දමයි. නමුත් එහි පොත්ත තුළද පිළිකා සෛල විනාශ කිරීමේ ගුණයක් තියෙනවා. තවද දෙහි බික්වලට වඩා දෙහි පොත්තේ විටමින් හා රෝග නිවාරණ හැකියාවක් වැඩි බැවට සොයාගෙනක් තියෙනවා. මේ පිළිකා රෝගීන ලබා දෙන ඖෂධවලට වඩා බලවත් බව පවසනවා. දෙහි ගුඩේ කුමන කොටස භාවිතා කළත් එමගින් ශරීරයට කිසිදු අතුරු ආබාධයක් ඇති නොවේ. මෙය පාරම්පරික වෛද්‍ය විද්‍යාවට නැතුම් බැරි ඖෂධයක්. සම්මාලේපන සැකසීම සඳහා දෙහිෂ යෝග්‍ය වෙනවා. දෙහිවල ඇති තෙල්සාරය සමට බෙහෙවින් හිතකරයි. සම මතුපිට ඇතිවන විවිධ සමේ රෝගවලට දෙහි සමග මීපෙන් කලවම් කර ආලේප කිරීම ගුණදායක වෙනවා. එමගින් සම පෝෂණය වෙනවා. හිස්සරි නිසා හිසේ ඇතිවන විවිධ ආසාත්මිකතා වලට දෙහි ගුණදායක ඖෂධයක්. මෙමගින් හිස කෙස්සල ප්‍රාණවත් බව සුරකිනවා. සමේ මෙල්ම සෛල ප්‍රාණවත්ව සකස් කිරීමට දෙහිවල අඩංගු විටමින් C උපකාරී වෙනවා. දෙහි උෂ දැඩි ආම්ලික බවින් යුක්තයි. මේ නිසා අපගන්නා ආහාර ඉක්මනින් ජීර්ණය වීමට උපකාරී වෙනවා. ව්‍යංජන සැකසීමේදී දෙහි බිඳු කීපයක් එකතු කිරීමට හේතුවක් මෙයයි. දෙහි මගින් ශරීරයට උත්තේජනයක් ලබා දෙනවා. දෙහි උෂ මීපෙන සංග මිශ්‍ර කර පානය කිරීම මලබද්ධය වළක්වා ගැනීමට උපකාරී වෙනවා. සම්පතිෂ්‍යාව වැනි ශෝෂණ පද්ධති ආශ්‍රිත රෝගවලට දෙහිවල ඇති තෙල්සාරය වඩාත් හිතකර වෙනවා. දෙහි මගින් රුධිරයේ ඇති සීනි ප්‍රමාණය පාලනය කළ හැකි බව ඇමෙරිකානු දියවිඩියා සංගමයේ පරීක්ෂකවරුන් සොයාගෙන තියෙනවා. ශරීරයේ නිපදවන ග්ලූකෝස් ක්ෂණිකව අවශෝෂණය කිරීමේ හැකියාව දෙහිවලට තියෙනවා. මීට අමතරව අධික රුධිර පීඩිතය හේතුවෙන් හටගන්නා හෘද ආබාධ වලට දෙහි විෂ ගුණදායක වෙනවා. බොහෝ විට හෘද ආබාධ වලට හේතුව රුධිර වාහිනී අභ්‍යන්තරයේ මේදේ තැන්පත් වීමයි. මෙලෙස මේදේ තැන්පත් වීම දෙහි විෂ පානයෙන් අවම කරගත හැකි. හෘද වාහිනී ආශ්‍රිත රෝගවලට ඉතාමත් ගුණදායකයි.